හරි අපි කලින් වීඩියෝ එකේ කතා කරා equiangular triangles ගැන තියෙන theorem එක. දැන් කතා කරන්න තියෙන එක converse theorem එක. අපි ආයි මතක් කරගමු equiangular triangles ගැන තිබ්බ theorem එක. මොකද්ද theorem එකෙන් කිව්වේ if two triangles are equiangular then the corresponding sides are proportional. කියන්නේ අපිට පුළුවන් වුණා triangles දෙකක් equiangular කියලා පෙන්න ගන්න. අපිට ප්‍රූව් කිරීමකින් තොරව කියන්න පුළුවන් ඒ ට්‍රයැන්ගල්ස් දෙකේ කොරස්පොන්ඩින් සයිඩ්ස් ප්‍රොපෝෂනල් වෙනවා කියලා. ඒක තමයි ඉක්විඇන්ගියුලර් ට්‍රයැන්ගල්ස් ගැන තියෙන තියරම් එක. අපිට දැන් තියෙන්නේ ඒකේ කන්වර්ස් තියරම් එක ඉගෙන ගන්න. කන්වර්ස් එකෙන් කියන්නේ if the three sides of a triangle are proportional to the three sides of another triangle then the two triangles are equiangular. ඒ කියන්නේ අපිට ට්‍රයැන්ගල්ස් දෙකක් දෙකක කොරස්පොන්ඩින් සයිඩ්ස් ප්‍රොපෝෂනල් වෙනවා කියලා පෙන්න ගන්න පුළුවන් වුණොත් අපිට ඔටෝමැටිකලි කියන්න පුළුවන් ඒ ට්‍රයැන්ගල්ස් දෙක ඉක්විඇන්ගියුලර් වෙනවා. ඒ කියන්නේ ඒ ට්‍රයැන්ගල්ස් දෙකේ ඇන්ගල්ස් සමාන වෙනවා කියලා. දැන් මේක කලින් එකේ අනිත් පැත්ත. අපි කලින් කිව්වේ ඉක්විඇන්ගියුලර් වෙනවා නම් සයිඩ්ස් ප්‍රොපෝෂනල් වෙනවා. දැන් කන්වර්ස් එකෙන් කියන්නේ සයිඩ්ස් ප්‍රොපෝෂනල් වෙනවා නම් ට්‍රයැන්ගල්ස් දෙක ඉක්විඇන්ගියුලර් වෙනවා. රයිට් අපි එක්සැම්පල් එකක් බලමු ඒ තියරම් එකෙන්. According to the lengths of side of the sides of given in the figure show that triangles ABC and PQR are equiangular. අපිට කියන මේ ට්‍රයැන්ගල්ස් දෙකේ lengths පාවිච්චි කරලා මේ ට්‍රයැන්ගල්ස් දෙක equiangular වෙනවා කියලා ප්‍රූව් කරන්න කියලා. හරි අපි එහෙනම් කන්වර්ස් තියරම් එකට අනුව මොකද්ද කරන්න ඕනේ? ට්‍රයැන්ගල්ස් දෙක equiangular වෙන්න නම් මේ ට්‍රයැන්ගල්ස් දෙකේ සයිඩ්ස් ප්‍රොපෝෂනල් වෙනවා කියලා පෙන්වුවා නම් හරි. හරි හැබැයි දැන් සයිඩ්ස් තෝරගatti පරිස්සමින් PQR කියන ට්‍රයැන්ගල් එකේ කොරස්පොන්ඩින් සයිඩ්ස් තමා ගන්න ඕනේ. තියෙන සයිඩ් එක තමයි මේකේ පොඩිම ලෙන්ත් එක තියෙන සයිඩ් එකට ප්‍රොපෝෂනල් වෙන්නේ. ඒ කියන්නේ PR / BC තමයි ගන්න ඕනේ. හරි? PR / BC ඒ කියන්නේ 4 / 6 අපි තව සිම්ප්ලිෆයි කරාම 2 / 3 වෙනවා. ඊළඟට ලොකු සයිඩ් එක මේකනේ 6 නේ. එතකොට මිඩල් සයිඩ් එක ඒ වගේ මේකේ මිඩල් සයිඩ් එක වෙන්නේ 9. එනම් PQ / AB තමයි ඊළඟට corresponding sides දෙක වෙන්නේ. PQ / AB 6 / 9 ආයිම සිම්ප්ලිෆයි කරාම අපිට 2 / 3 කියලා එනවා. ඊළඟට මේකේ ලොකුම side එක වෙන්නේ RQ. මේකේ ලොකුම side එක වෙන්නේ CA නැත්තම් AC. එතකොට RQ / CA equal 8 / 12. එතකොට ඒක තවත් සිම්ප්ලිෆයි කරාම 2 / 3 කියලා එනවා. මේ විදිහට අපි සයිඩ්ස් වල ප්‍රොපෝෂන් සයිඩ්ස් වල රේෂියෝස් බැලුවම අපිට එකම රේෂියෝ එකක් එනවා මේ 2 / 3 තමයි රේෂියෝස් තුනටම එන්නේ. එහෙනම් අපිට කියන්න පුළුවන් මේ ට්‍රයැන්ගල්ස් දෙකේ කොරස්පොන්ඩින් සයිඩ්ස් ප්‍රොපෝෂනල් වෙනවා. එහෙනම් අපි අපේ අර කන්වර්ස් තියරම් එකෙන් අපිට කියන්න පුළුවන් මේ ට්‍රයැන්ගල්ස් දෙකේ සයිඩ්ස් ප්‍රොපෝෂනල් වෙන හින්දා මේ ට්‍රයැන්ගල්ස් දෙක ඉක්විඇන්ගියුලර් වෙනවා. ඒ කියන්නේ මේවයි කොරස්පොන්ඩින් ඇන්ගල්ස් සමාන වෙනවා. හරි ඉක්විඇන්ගියුලර් වෙනවා කියලා එහෙනම් අපිට ලේසියෙන්ම ප්‍රූව් කරන්න පුළුවන්. එතකොට සමාන වෙන ඇන්ගල්ස් හොයලා දෙන්න කිව්වොත් මොකද කරන්නේ? හරි අපි අර විදිහටමයි බලන්න ඕනේ. එතකොට PR and BC ని කොරස්පොන්ඩින් වෙන. එතකොට PR කියන සයිඩ් එකට ඉස්සරහින් ඉන්න ඇන්ගල් එක Q. BC කියන සයිඩ් එකට ඉස්සරහින් ඉන්න ඇන්ගල් එක A. එහෙනම් Q and A තමයි equal වෙන්නේ. Q කියන ඇන්ගල් එක තමයි A කියන ඇන්ගල් එකට equal වෙන්නේ.
ඊළඟට PQ and AB කියන sides දෙකනි corresponding වෙන්නේ. එතකොට PQ ඉස්සරහින් ඉන්නේ angle එක R, AB කියන side එක ඉස්සරහින් ඉන්නේ angle එක C. එහෙනම් R and C තමයි equal වෙන්නේ. ඒ වගේ RQ and CA කියන sides දෙක තමයි corresponding වෙන්නේ. RQ and CA. එතකොට RQ කියන angle එක ඉස්සරහින් ඉන්නේ P. Sorry, RQ කියන side එක ඉස්සරහින් ඉන්නේ angle එක P. AC කියන side එක ඉස්සරහින් ඉන්නේ angle එක B. එහෙනම් P and B කියන angles දෙක තමයි සමාන වෙන්නේ. එතකොට මේ අනුව අපිට කියන්න පුළුවන් මේ triangles දෙක equiangular වෙනවා කියලා. අපි කතා කරේ කන්වර්ස් තියරම් එකට අදාළ එක්සැම්පල් එකක්. මම තෝරගත්ත ඔයගලන්ගේ ටෙක්ස්ට් බුක් එකේ එක්සැම්පල් එකකුත් කියලා දෙන්න ඔයගලන්ට. මෙන්න මේ එක්සැම්පල් එක. චුට්ටක් කොම්ප්ලෙක්ස් හැබැයි අපිට ලේසියෙන් මේක කරගන්න පුළුවන් ඔයගලන්ට පාත් එක හරියට පෙවුනොත්. රයිට් අපි බලමු. මේකේ තියෙනවා ට්‍රයැන්ගල් එකක් ABC කියලා. The points D and E lie on the sides AB and AC such that DC DE parallel to BC. හරි අපිට කියනවා ABC කියන ට්‍රයැන්ගල් එකේ පොයින්ට්ස් දෙකක් තියෙනවා DE කියලා AB side එකේ AC side එකේ. ඒ DE කියන ලයින් සෙග්මන්ට් එක BC කියන side එකට parallel වෙනවා කියලා තියෙනවා. The line AY cuts DE at X and BC at Y. එතකොට අපිට කියනවා මේ AY කියලා ලයින් එක DE කියන ලයින් සෙග්මන්ට් එක කට් කරනවා X වලදී සහ BC කියන සයිඩ් එක කට් කරනවා Y වලදී. ඔන්න ඔය ইনফরমේෂන් ටික අපිට දීලා තිනවා. අපිට ප්‍රූව් කරන්න කියනවා XE / YC, ඒ කියන්නේ XE to YC රේෂියෝ එක AX to AY රේෂියෝ එකට සමාන වෙනවා කියලා. කෝ XE to YC XE මෙතන තියෙන්නේ ඊළඟට YC මෙතන. ඒ රේෂියෝ එක ඉක්වල් වෙනවා කියනවා කියලා පෙන්වන්න ඕනේ AX to AY. AX to AY. දෙවෙනියට පෙන්වන්න කියනවා අයිමත් AE to YC කියන රේෂියෝ එක DX to BY කියන රේෂියෝ එකට. ඔයගලන්ට බැලුව බැලමට පේනවා මේක ටිකක් අමාරුයි කියලා. හැබැයි එහෙම නැහැ. හරි? ඔගලන්ට මුලින්ම පළවෙනි එක පෙන්වන්න නම් කරන්න තියෙන්නේ මෙන්න මේ ටික. හරි? අපිට පේනවා DE and BC කියන DE line segment එකයි BC කියන side එකයි parallel වෙනවා. හරිද? අපිට දැන් පෙන්වන්න තියෙන්නේ XE and YC XE to YC ratio එක equal වෙනවා AX to AY කියන ratio එකට. හරිද? එහෙනම් ඕගොල්ලොන්ට තේරෙන්න ඕනේ AYC කියන මෙන්න මේ ලොකු ට්‍රයැන්ගල් එකයි AXE කියන මෙන්න මේ චූටි ට්‍රයැන්ගල් එකයි සලකලා හරි අපි මේ දෙන්නව ඉක්විඇන්ගියුලර් කියලා පෙන්වුවොත් ඒ කියන්නේ AXE කියන පොඩි ට්‍රයැන්ගල් එකයි AYC කියන ලොකු ට්‍රයැන්ගල් එකයි වෙන වෙනම ගත්තොත් ඒ දෙන්නම ඉක්විඇන්ගියුලර් කියලා පෙන්වුවොත් අපිට කියන්න පුළුවන් මෙන්න මේ AXE කියන පොඩි ට්‍රයැන්ගල් එකේ XE කියන සයිඩ් එක ප්‍රොපෝෂනල් නැත්නම් ප්‍රොපෝෂනල් වෙනවා AYC කියන ලොකු ට්‍රයැන්ගල් එකේ YC කියන සයිඩ් එකට සහ AXE කියන පොඩි ට්‍රයැන්ගල් එකේ මෙන්න මේ AX කියන චූටි side එක proportional වෙනවා AYC කියන ලොකු triangle එකේ මෙන්න මේ ලොකු side එක AY-ට. එහෙනම් ඕගලන්ට පෙන්වගන්න ඕනේ එකම දේ තමයි AXE කියන මේ පොඩි triangle එක AYC කියන ලොකු triangle එක equiangular වෙනවා. Equiangular වෙනවා කියලා පෙන්වන්න අපිට කරන්න තියෙන එකම දේ මේ triangles දෙකේ angles සමානයි කියලා පෙන්වන එක. හරි? අපි සමාන කරමු. අපි සලකන්නේ AXE and AYC කියන AXE and AYC කියන මෙන්න මේ ට්‍රයැන්ගල්ස් දෙක මේ පොඩි එකයි ලොකු එකයි. අපිට පේනවා AXE කියන පොඩි ට්‍රයැන්ගල් එකටයි AYC කියන ලොකු ට්‍රයැන්ගල් එකටයි common angle එකක් තමයි A කියන්නේ. එහෙනම් A angles දෙක කොහොමත් සමානයි.
ඊළඟට අපිට පෙන්වන්න ඕනේ මේ x කියන ඇන්ගල් එක y කියන ඇන්ගල් එකට සමාන වෙනවා e කියන ඇන්ගල් එක c කියන ඇන්ගල් එකට සමාන වෙනවා කියලා පෙන්වන්න ඕනේ. එමෙ නැත්තම් මම අනිත් ඉදිරියට ගියොත් ax e කියන ඇන්ගල් එක ay c කියන ඇන්ගල් එකට සමානයි කියලා පෙන්වන්න ඕනේ. ae x කියන ඇන්ගල් එක ACY කියන ඇන්ගල් එකට සමානයි කියලා පෙන්වන්න ඕනේ. අපිට දැන් දීලා තියෙනවා DEN BC parallel කියලා. DEN BC parallel නිසා මෙන්න මේ AY කියන line එකෙන් අපිට හොයාගන්න පුළුවන් F angles. මෙන්න මේ lines දෙක parallel නිසා මෙන්න මෙතන angle එක මෙතන angle එකට සමානයි. උගලට F අකුරක් පේනවා ඇති නේ. F අකුරක් F angles, corresponding angles. හරි? එතකොට මේ x angle එක මෙතන y angle එකට සමාන වෙනවා මේ F අකුරේ හැඩයේ තියෙන හින්දා සහ මේ lines දෙක parallel හින්දා. එතකොට AXE angle එක equal වෙනවා AYC කියන මෙන්න මෙතන angle එකට. හරි? ඒ විදිහට ආයිමත් මේ DEN BC parallel නිසා ආයිමත් F අකුරක් ඔයගලන්ට පේනව නේද මෙන්න මේ විදිහට මේ මෙහෙම ගිහිල්ලා මෙතනින් F එකක් පේනවා. එහෙනම් මෙතන ඇන්ගල් එකයි මෙතන ඇන්ගල් එකයි සමාන වෙනවා මේ දෙන පැරලල් හිඳ. එහෙනම් E කියන ඇන්ගල් එක C කියන ඇන්ගල් එකට සමානයි. අපි හරි විදිහට ලියොත් AEX සමාන වෙනවා ACE-ට ACY-ට. එහෙනම් අපි මෙන්න මේ AXC කියන ට්‍රයැන්ගල් එකේ සියලුම ඇන්ගල්ස් AYC කියන ට්‍රයැන්ගල් එකේ සියලුම ඇන්ගල්ස් වලට සමාන කරා. ඒ හින්දා AXE කියන ට්‍රයැන්ගල් එක AYC කියන ට්‍රයැන්ගල් එකට ඉක්විඇන්ගියුලර් ට්‍රයැන්ගල්ස් වෙනවා ඒ දෙන්න. ඒ හින්දා අපිට කියන්න පුළුවන් කොරස්පොන්ඩින්ග් සයිඩ්ස් ප්‍රොපෝෂනල් වෙනවා කියලා. එහෙනම් AXE කියන චූටි ට්‍රයැන්ගල් එකේ XE කියන සයිඩ් එකයි YC කියන සයිඩ් එකයි අතර තියෙන මේ AYC කියන ලොකු ට්‍රයැන්ගල් එකේ YC කියන සයිඩ් එකයි අතර තියෙන රේෂියෝ එකම තමයි AX කියන සයිඩ් එකයි AY කියන සයිඩ් එකයි අතර තියෙන්නේ. ඒක අපි ගත්තේ ඉක්විඇන්ගියුලර් තියරම් එකෙන්. එහෙනම් AX to AY රේෂියෝ එක XE to YC රේෂියෝ එකට සමාන වෙනවා. රයිට්? මේ ට්‍රයැන්ගල්ස් දෙකේ මේ සයිඩ්ස් දෙකේ රේෂියෝ එකම තමයි මේ පොඩි ට්‍රයැන්ගල් එකේ ලොකු ට්‍රයැන්ගල් එකේ AX to AY තියෙන්නේ. හරි? ඔන්න අපි පළවෙනි ටාස්ක් එක ප්‍රූව් කරා. ඊළඟට දෙවෙනි ටාස්ක් එකත් ඒ විදියමයි. අපි මේ පැත්ත සලකලා ගත්තොත් AXD කියන ට්‍රයැන්ගල් එකයි AYB කියන ලොකු ට්‍රයැන්ගල් එකයි සලකලා ගත්තොත් මේ ට්‍රයැන්ගල්ස් දෙකේ ඇන්ගල්ස් සමාන කරගන්න. A කියන ට්‍රයැන්ගල් එක කොහොමත් A කියන ඇන්ගල් එක කොහොමත් කොමන් හින්දා දෙකටම ඒ දෙන්න සමානයි. ආයිමත් D කියන ඇන්ගල් එක B කියන ඇන්ගල් එකට සමාන වෙනවා. මෙතන පැරලල් ලයින්ස් තියෙනවා. ආයිමත් F අකුරක් පේනවා. ADX ඇන්ගල් එක ABY කියන ඇන්ගල් එකට සමාන වෙනවා. ආයිමත් AXD කියන ඇන්ගල් එක AYB කියන ඇන්ගල් එකට සමාන වෙනවා. මෙන්න මේ දෙක F අකුරක් තියෙන්නේ පැරලල් ලයින්ස් වල. එහෙනම් ආයිමත් ADX and ABY කියන ට්‍රයැන්ගල්ස් දෙක ඉක්විඇන්ගියුලර් ට්‍රයැන්ගල්ස් වෙනවා. ඒ හින්දා DX to BY කියන රේෂියෝ එක AX to AY කියන රේෂියෝ එකට සමාන වෙනවා. හැබැයි අපිට පෙන්වන්න තියෙන්නේ DX to BY රේෂියෝ එක AX to AY කියන රේෂියෝ එකට සමාන වෙනවා කියලා නෙමෙයි, XE to YC කියන රේෂියෝ එකට සමාන වෙනවා කියලායි පෙන්වන්න තියෙන්නේ. අපි මොකද කරන්නේ? මේ ඉක්විඇන්ගියුලර් කියලා පෙන්වන්න ඇන්ගල් සමාන කරන ටික. එතකොට අපිට ෆයිනල් රිසල්ට් එක ආවා AX to XY රේෂියෝ එක ඉක්වල් වෙනවා DX to BY කියන රේෂියෝ එකට. හරිද? අපි කලින් ප්‍රූව් කරා AX to AY රේෂියෝ එකම XC to YC රේෂියෝ එකට ඉක්වල් වෙනවා කියලා. මෙන්න මේ පැත්තේ ට්‍රයැන්ගල්ස් දෙක සලකලා AX to AY රේෂියෝ එක XE to YC රේෂියෝ එකට සමාන වෙනවා කියලා. එහෙනම් අපිට කියන්න පුළුවන් මෙන්න මේ දෙපැත්ත සමාන හින්දා මේ දෙපැත්තත් සමාන වෙනවා. ඒ කියන්නේ XE to YC රේෂියෝ එක
dx to by ratio එකටත් සමාන වෙනවා කියලා. මම හිතනවා ඒක පැහැදිලි වුණා කියලා ඔයගලන්ට. අපි එහෙනම් ඊළඟ lesson එකෙන් හම්බෙමු.